වැලිවිරිය ඇඹරළුව දකුණු වීරමවතේ පදිංචි සිටි කන්දේ ගෙදර මාගම් රාළලාගේ මංගලිකාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන නිමා කිරීමට වැලිවිරිය පොලිසියට නොහැකි වුණේ මංගලිකා ඝාතනයට සහය දුන් නයිට් ක්ලබ් නලගෙන දින ගණනාවක්ම පොලිසියට කට්ටි පනිමින් සිටි නිසායි මෙනිසාම මංගලිකා ඝාතනය විසඳීමට වැලිවිරිය පොලිසියට දින ගණනාවක් බලා සිටීමට සිදු වුණා නමුත් එම විමර්ශනයේ සාර්ථක ඵල නෙලා ගැනීමට පොලිසියට හැකි වුණේ මංගලිකා ඝාතනයේ කොට දින 18කට පසුයි. ඒ බස්නාහිර උතුරු අපරාධ කොට්ටාෂයේ නිලධාරීන් විසින් එම නලගෙන ගම්පහ බැලුම්බහර ප්‍රදේශයේ ගමන් කරමින් සිටියේදී අත්නඟුට ගැනීමෙන් පසුයි. පසුව ඇය වැලිවිරිය පොලිසිය වෙත වාර දෙනු ලැබුවා. එදී ඇගෙන් ප්‍රශ්න කළේ වැලිවිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධනයි. ක්ලබ් නලගෙන ඔහු ඉදිරියේ මංගලිකා ඝාතනයේ සුළුමුළ පාපොච්චාරණය කරන්නට වුණා. එපමණක් නොව මංගලිකා ඝාතනයෙන් පසු කඩාගත් ඇගේ රන් ආභරණ විකුණු ස්ථාන පවා ස්ථානාධිපතිවරයාට ඇය පෙන්වා තිබුණා. එහිදී අනාවරණය වන්නේ මංගලිකාගෙන් ගලවාගත් රන් මාලය සහ රන් අත්පලඳ නාව මොරවක ප්‍රදේශයේ බැංකුවකට විකුණා මුදල් ලබාගත් සැකකාරිය එම මුදලින් තවත් රන් මාලයක් සහ කරඹු යුගලක් මිලදී ගෙන තිබූ බවයි 57 වැනි මංගලිකාස්සේ නිවස තුල ඝාතනය වී තිබුණේ පසුගිය සැප්තැම්බර් මාස 28 වෙනි දිනයි ඒ ඇගේ අත්පා ගැට කසා මුකේට රෙදි කැබලි පවා ඔබා තිබියදී නිවසේ තනියම ජීවත් වූ ඇය නිවස තුල සහ නිවසට පිටින් කාමර දෙකක් කුලියට ලබා දී තිබුණා එම කාමර දෙකේ ජෝඩු දෙකක් ජීවත් වුණා පසුගිය 28 වෙනිදා මංගලිකා සිටි නිවසින් කෙඳිරිලි ශබ්දයක් නිවසේ පිටත සිටි කාමරේ ජෝඩුවට ඇසී තිබෙනවා අනතුරුව ඒ සම්බන්ධයෙන් පිරික්සීමේදී ඔවුන් දැක ඇත්තේ අතපය ගැට කසා මුළු තැන්ගේ වැටි සිටි මංගලිකායි පසුව මේ යුවළ කෑ ගසා ඇති අතර ඒ සමග නිවස තුල කාමරේ සිටි ජෝඩුව මංගලිකා අතහැර දමා නිවසින් පලා යාමට උත්සාහ දරා තිබෙනවා කෙසේවිතත් නිවසේ සිටි තරුණයා පලා යාමට උත්සුක වූ පුද්ගලයා අල්ලාගෙන තත් ඔහු සමග සිටි තරුණිය කෙසේ හෝ බේරී එතනින් පලා ගොස් තිබෙනවා අල්ලාගත් පුද්ගලයා වැලිවිරිය පොලිසියට බාර දීමෙන් පසු කරන ලද ප්‍රශ්න කිරීමේදී අනවරණය වුණේ ඔහු සමග සිටි තරුණිය නයිට් ක්ලබ් වල නලඳනක් මෙන්ම ස්පා ආයතන වල රැකියාව කළ තරුණියක් බවයි ස්පා ආයතනයකට සම්භාහනය සඳහා ගිය විටදී එම 22 හැවිරිදි තරුණිය දැන හඳුනාගත් බවත් ඉන්පසු ඇය සමග බෝඩින් කාමරවල ජීවත් වූ බවත් සැකකාරු තරුණයා පොලිසියට පවසා තිබෙනවා කිසිවිටත් මරා දෙමුණු මංගලිකාගේ ගෙලපති රන්මාලි සහ රන් අත්පලඳ නාව අතුරුදහන් වෙ තිබූ අතර එම රන් බාණ්ඩ පලා ගිය නලඟන රැගෙන යන්නට ඇතැයි පොලිසිය සැක කළා මංගලිකා සතුව තිබූ රන් ආභරණ පැහැර ගැනීම සඳහා ඇගේ අතපය සහ මුඛයේ ගැට ගැසුවා හැරෙන්නට ඇය මරා දමන්නට තමන් කටයුතු නොකළ බවයි සැකකරු පොලිසියට සඳහන් කළේ කිසිවිටත් පොලිසිය ඔහුගෙන් පලා ගිය නලඟන සම්බන්ධ තොරතුරු විමසුවත් ඇයගෙන හරිහැටි යමක් සැකකරු දැන සිටියේ නැහැ එනිසා ඇය කොටු කර ගැනීම එතරම් පහසු කාර්යයක් වුණේ නැහැ ඇය රැඳුණු තැන සොයා පොලිසිය විමර්ශන ආරම්භ කළා එයන් ස්පා සහ නයිට් ක්ලබ් කිහිපයක් තුලට කඩා වැදුණු පොලිසිය නයිට් ක්ලබ් රූපතිය සොයා ගන්නට දැඩි උත්සාහයක් ගත්තත් ඒ සාර්ථකුුනේ නැහැ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ටාෂයේ වෙත පැවරුණේ ඉන් අනතුරුයි වැඩි කාලයක් ගතවන්නට මත්තෙන් සැකකාර නලගනගේ ඡායරූපයක් නිලධාරින්ට සොයා ගැනීමට හැකි වුණා පසුව ඇයගෙන හොඩුවක් ලැබෙන්නේ සරෙන් සෝමසිරිටයි එතනදී අපි දැනගත්තා මේ කෙල්ල ස්පාවල වැඩ කරපු කෙල්ලෙක් කියලා ඒ නිසා අපි ගම්පහ කිරිබත් කුඩ කැලණි ස්පාවල්ට ගියා කස්ටමර්ස්ලා විදිහට ඒත් ඒ කෙල්ල හොයාගන්න පුළුවන් වුණේ නැහැ ඒ අතර ඒවයි වැඩ කරන අයට පින්තූරේ පෙන්නලා කිව්වා ඒ කෙල්ලාවත් අපිට කියන්න කියලා ඔය අතරේ තමයි අපිට තොරතුරක් ලැබුණේ ඒ කෙල්ල කිරිබත් කුඩට එනවා කියලා අපි ලෑස්ති වෙලා හිටියා ඒත් ආවේ නැහැ ටික වෙලාවකට පස්සේ ඒ පුද්ගලයා කිව්වා ගම්පහ පැත්තට යන බස් එකක මෙයා නැග්ග කියලා අපි ටීම් එකක් ඒ පස්සෙන් ගියා නැවත කිව්වා කෙල්ල බැලුම් මහරින් බැහැලා පාර දිගේ ඇවිදගෙන යනවා කියලා අන්න ඒ යන ගමනේදී තමයි අපි කෙල්ලව අල්ලගත්තේ එතකොට කෙල්ල ඇහුවේ ඇයි මහත්තයා මොකද මම ඔය කිසි දෙයක් දන්නේ නැහැ කියලායි මේ පින්තූරේ ඉන්නේ Taman නේද නිලධාරින් ඒ විදිහට අහද්දී තව දුරටත් බොරු බේකල් ඇද බෑමට ඇයට නොහැකි වුණා නිලධාරින් ඇයව සූදිස් කළා
ඇගේ තිසර පාටේ තුල සංගවාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් ඒ වෙලාවේ නිලධාරින්ට හමු වෙනවා. අත්දඬුවට ගැනුණු ඇය ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකාරයෙක් වූ අතර ඇය දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින තැනැත්තියක් බව නිලධාරින් අනාවරණය කර ගන්නවා. ඇය වස්නාහිර උතුරු අපරාධ කොට්ටාෂයට රැගෙන ගිය නිලධාරින් ඇගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු මංගලිකා ඝාතනයේ සුළුමුළු හෙළි වුණා. මංගලිකාගෙන් කොල්ලකෑ රන්නාපරණ විකුණා දමා ඇති බවත් සමහර ආභරණ උකස් වෙනත් රන්නාපරණ මිලදීගෙන ඇති බවත් අනාවරණය වුණා. අපි ගියේ රත්තරම් බඩු ටික ගන්නයි. ඒ ඇන්ටිව මරන්න නෙවෙයි සර්. ඇය නිලධාරින් ඉදිරියේ හඬා වැළපෙමින් සඳහන් කළා. ඒත් ඇයට බේරීමක් නැති වුණා. මංගලිකා ඝාතනයේට ඇය අත්අඩංගුවට ගැනුණා. ඉන් අනතුරුව රදවා ගැනීමේ නියෝග මත ඇගෙන් ප්‍රශ්න කළා. එවන විට මංගලිකාගේ බෝඩින් කාමරේ ඇය සමග ජීවත් වූ ඇගේ පෙම්වතා සිටියේ හිරගෙදරයි. මංගලිකා මර දින 18ක් සැගව සිටි ඇයටද හිමි වූයේ සිරගෙදරමයි. වස්නාහිර උතුරු අපරාධ කොට්ටාෂයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී පී පුෂ්පකුමාර සහ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාර යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත මෙම විමර්ශන සිදු කර තිබුණා. මංගලිකා ඝාතනයේ පසුගිය සමයේ අතිශය කතාබහට ලක් වූ අතර පොලිසිය මෙම සුරූපී නලගෙන සොයා අතිශය වෙහෙසකාරී පරීක්ෂණ රසක් ආරම්භ කර තිබුණා. අවසානයේදී එම උත්සාහය සාර්ථක වී ඔවුන්ට සැකකාරිය කොටු කර ගැනීමට හැකි වී තිබුණා.